ඕගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්න චෙප්ස් ටෙල් YouTube channel එකත් එක්ක සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාම. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ vegetarian සහ vegan අතර වෙනස මොකක්ද කියලා තමයි ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඔයා chef කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මේ වගේ දේවල් ඉගෙන ගන්න ඕන. මොකද ඊට හේතුව තමයි සමහර ගෙස්ලා එනවා, vegetarian ගෙස්ලා එනවා, ඊටත් අමතරව vegan ගෙස්ලා එනවා. ඒ දෙකේ තීරණය මොකක්ද කියලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම chef කෙනෙක් විදිහට නෙමෙයි waiter කෙනෙක් විදිහට ඕගොල්ලෝ hospital industry සේවය කරනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා තමයි ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ අරන් එන්නේ. Chef Lad Educate කරන ලංකාවේ එකම YouTube channel එක තමයි මේ Chef Style YouTube channel එක. ඔයා නැගතේදී chef කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. Chef Lad තමයි මම මේ YouTube channel එක හරහා educate කරන්නේ. ඒ දෙකම කරේ නැටත් කමන්නේ comment එකක් හරි දාලා පොඩි සහයයක් දෙන්න. ඕගොල්ලන්ගේ ප්‍රතිචාරය තමයි මට වැදගත් වෙන්නේ මේ YouTube channel එක ඉස්සරහට අරන් යන්න. අද දවසේ වීඩියෝ එකක් අරන් එන්න මේ හිතන් හිටියේ ඊට හේතුව තමයි ගොඩක් උණගෙනලා හිටියේ දවස් 3ක් විතර වගේ ගෙදරට වෙලා හිටියා. බේත් තරම් තමයි මේ තත්ත්වෙන් හරි ඉන්නේ. ඒ නිසා මගේ මූණ පොඩ්ඩක් මලානික ගතියක් වෙන්නේ ගණන් ගන්න එපා. උණ බොහොම අමාරුවෙන් තමයි මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අරන් එන්නේ. අද දවසේ පැනේ විදිහට මම ඕගොල්ලන් අහන්නේ ඕගොල්ලෝ දන්න cooking method 3ක් පල්ලෙ comment section එකේ comment එකක් දාන යන්න. අනිවාර්යයෙන්ම මම ඕගොල්ලන් comment එකට like එකක් දාලා comment එකක් දානවා. මම අර වීඩියෝ පටන් ගත්තේ මොකද වගේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වගේ කරුණු කාරණා දැනගන්න ඕන. ඒ කියන්නේ මොනවද vegetarian කියන්නේ, මොනවද lactose free කියන්නේ, මොනවද vegan කියන්නේ, මොනවද gluten free කියන්නේ, ඒ වගේ සියලුම දේවල් ඔයගොල්ලෝ chef කෙනෙක් විදියට දැනගන්න ඕන. ඊට හේතුව තමයි kitchen එකේ නිතරම භාවිතාන වචනයක් තමයි මේ වගේ වචන. අපි ඉස්සල්ලාම කතා කරුවා vegetarian ගැන. කතා කරුවා vegetarian කියලා කියන්නේ මස් සහ මාළු වර්ග නොදා හදන කෑම වල තමයි අපි vegetarian කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එළවලු, පළතුරු, nuts item, root item, කිරි, බිත්තර, පනීර්, චීස් ඒ වගේ දේවල් වලට තමයි මේ vegetarian කියලා කියන්නේ. vegetarian කෑම හදන්න කිසිම meat වර්ගයක් භාවිත කරන්නේ නැහැ, fish වර්ගයක් භාවිත කරන්නේ නැහැ, meat සම්බන්ධ වෙලා තියෙන තෙල් වර්ගයක් අපි කිසිම දෙයක් භාවිත කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නැවුම් එළවලු සහ පළතුරු වලින් හදන කෑම වල තමයි අපි මේ vegetarian කෑම කියලා කියන්නේ. යම් කිසි පුද්ගලයෙක් මස් මාළු නොකන්න හේතු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් allergic තියෙන්න පුළුවන්. සමහර වෙලාවට beef කවොත් allergic වෙන්න පුළුවන්, pork කවොත් allergic වෙන්න පුළුවන්. ඒ නිසා vegetarian කනවා වෙන්න පුළුවන්. ඊටත් අමතරව ආගම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආගමික සීමා තියෙන්න පුළුවන් vegetarian වෙන්න. ඊටත් අමතරව ජාතියක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ ජාතිය මස් මාළු නොකනවා වෙන්න පුළුවන්. ඊටත් අමතරව පෞද්ගලික කැමැත්ත වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මම නම් හැම මාසක්ම වගේ කනවා, ඒක මගේ පෞද්ගලික කැමැත්ත. යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් මම කිසිම මස් මාළු ජාතියක් කන්නේ නැහැ, මම vegetarian විතරයි කන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. අපි chef කෙනෙක් විදිහට ඒ අයටත් අපි හරියට පිළිවෙලට සංග්‍රහ කරන්න ඕන ඒගොල්ලෝ කැමති ආහාර. අපි ඊට පස්සේ කතා කරමු මොකද්ද මේ vegan food කියන්නේ කියලා. vegan food කියලා කියන්නේත් මේ vegetarian කෑමම තමයි. නමුත් යම් කිසි වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි vegetarian වල අපි කතා කරුවා වගේ කිරි, බිත්තර, චීස්, පනීර් වගේ ආහාරයට ගන්නවා ඒ vegetarian guest. නමුත් ඕගොල්ලෝ vegan guest කෙනෙකුට කවදාකවත් අපි ඒ වගේ කෑම දෙන්නේ නැහැ. සත්ව නිෂ්පාදන ආහාර දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි පනීර් දෙන්නේ නැහැ. ඊට අමතරව චීස් දෙන්නේ නැහැ. මිල්ක් දෙන්නේ නැහැ. බටර් දෙන්නේ නැහැ. යෝගට් දෙන්නේ නැහැ. සියලුම කිරිහාර අපි දෙන්නේ නැහැ මේ vegan guest කෙනෙකුට. ඒක තමයි මේ vegetarian සහ vegan අතර වෙනස විදිහට මම ප්‍රධාන වශයෙන් දකින්නේ. මං හිතනවා මේ වැඩේක හරහා ඕගොල්ලෝ යම් කිසි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වගේ අලුත් වීඩියෝකින් හැම වෙලකම මම ගිලෙන්නම්. මම චෙෆ් මිලාන්.